ආයුබෝවන් Motherboard with ishu channel එකත් එක්ක තුන ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම සූදානම් වෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු පිරිමි අත්කොට කමිසය කොහොමද ලේසියෙන්ම කපා ගන්න කියලා දෙන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මේකම අහගන්න විදිය කියලා දෙන්න තමයි මම සූදානමින් ඉන්නේ. ඉතින් ලේඩිස් ඇඳුම් මහනවා වගේ නෙමෙයි පිරිමි ඇඳුමක් මහගනිද්දි ඒක හරිම ලස්සනට හරිම ප්‍රමාණයට අපි මහගන්න ඕනේ. ලේඩිස් ඇඳුමක් නම් දෙපැත්තෙන් ගහලා හරි අඳින්න පුළුවන්. හැබැයි පිරිමි ඇඳුම් මහද්දි හැම කරගන්න බෑ. ඉතින් ඒ වගේ පිරිමි ඇඳුමකදී අපි කපාගනිද්දි මෙන්ම මහගනිද්දි විශේෂ කාරණා රාශියක් තියෙනවා. ඉතින් අපි ඒකින් එක සාකච්ඡා කරමු කොහොමද මේක කපාගන්නේ සහ ලස්සනට හොඳ නිමාවකින් යුතුව මේක මහගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ෂර්ට් එක මහගන්න මුලින්ම මේ පේන මිමි ටික අරගන්න ඕනේ. ඉතින් අඩුම මිමි ප්‍රමාණයක් පාවිච්චි කරලා කිසිම බ්ලොක් එකක් නැතිව පතරම් රහිතව තමයි මේ ඇඳුම අපි අද කරගන්නේ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඕනම කෙනෙකුට ෂර්ට් එක මහන්න ඕනම මිම්මකට මහන්න පුරුදු වෙන්න පුළුවන් මේ විදියට කරගත්තම. ඉතින් ඔයා මුලින්ම උරහිස මිම් අරගන්න. උරහිස මංගල් 15ක් විදියට තමයි අද අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි කරවට මිම මැනගන්න. ඉතින් ඒක මැනගන්නම අවශ්‍ය වෙන්නේ ඔයාලට පේනවා උරහිස මිම සහ කරවට මිම බොහෝ අයගේ එක සමානයි. ඉතින් ඒ වගේම තමයි ඔයා පපුව වට මිම මැනගන්න ඕනේ. පපුව වට මිම අද 32ක් විදියට මම අරගෙන තියෙනවා. ඒ වගේම අත දිග අවශ්‍ය දිග ප්‍රමාණය අරගන්න. අද මම අත්කොට කමිසයක් තමයි මහගන්නේ. අඟල් 9.5 අතක් තමයි මම දාගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි අත අග පළල ගැන කතා කරද්දී අපි ලේඩිස් ඇඳුම් වල අත අග පළල ගනිද්දී අපේ ඇඟේ අත වට තමයි අරගන්නේ. නමුත් පිරිමි ඇඳුමක අපි අත අග පළල ගනිද්දී සමහර අයට අත ගොඩක් තදට අවශ්‍ය වෙනවා, සමහර අයට ගොඩක් ලූස්වට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ මහණ කෙනාගෙන් අහලා අත අග පළල කොච්චර ඕනද කියලා අන්න ඒ පළල තමයි ඔයා මැනලා ලකුණු කරගන්න ඕනේ. අත වට මිම්ම නෙමෙයි. ඉතින් ඒ වගේම තමයි ෂර්ට් එකේ උස ඔයා කස්ටමර්ට අවශ්‍ය ප්‍රමාණය මැනලා අරගන්න. ෂර්ට් එකේ උස අඟල් 27ක් අවශ්‍ය වෙනවා. ඉතින් මම අද 27 අරගෙන තියෙන්නේ සම්මත මිම්මක්. ඉතින් ගොඩාක් ෂර්ට් වල උස අඟල් 27ට තමයි අපි අරගන්නේ. ඒ නිසා මනින්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඉතින් ඒ පේන මිමිටි කරගෙන අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම පතරම් නැතිව කපලා මහගන්නේ කියලා. ඉතින් මේ ෂර්ට් එක මම හොයේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට අඳින්න. ඉතින් මට හිතුණා වීඩියෝ කළා ඔයාලටත් බලන්න දයවනම් හොඳයි කියලා. ඒ වගේම තමයි මේ පේන කේක් එක හදාගන්න විදියත් මම ඉදිරියේදී වීඩියෝ එකක් කරලා දාන්නම්. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාගේ පුතාට හස්බන්ඩ්ට මේ විදිහට ලස්සනට ෂර්ට් එකක් මහගන්න. ඒ වගේම සෑන් රැකියාවක් විදියට පටන් ගන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඒ වගේම ඔයාලට මගේ channel එකෙන් මේ වගේ videos විතරක් නෙමෙයි මැහුම් ගෙතුම්, අත්කම් නිර්මාණ, cooking videos, cake videos වගේ ගොඩක් videos බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදියට playlist එකට ගියාට පස්සේදී ඒවා වෙන වෙනම මාතෘකා යටතේ වර්ග කරලා තියෙනවා. ඒ නිසා ලේසියෙන්ම හොයාගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ videos ඉදිරියටත් බලන්න මාව subscribe කරන්න. ඒ වගේම video එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න, bell icon එකත් click කරන්න. ඉතින් අපි මුලින්ම බලමු මොනවද ඕන කරන දේවල් කියලා. අද මම ලිනන් රෙද තමයි අරගෙන තියෙන්නේ. 60 පළලෙන් රෙදියාර 1යි කාලක් මම අරගෙන තියෙනවා. ටිකක් මහත කෙනෙක් නම් 1.3 කාලක් විතර අරගන්න. ඒ වගේම ඔයාට කැස්පර්, රේ, ක්‍රාඩෝ, ලිනන්, ජපන් රෙඩ්රන් ඒ වගේම ඩෙනින් රෙද්දෙන් උනත් මේ ෂර්ට් එක මහගන්න පුළුවන්. ඔයා කැමති රෙද්දක් අරගන්න. ඉතින් ඒ වගේම තමයි මම මෙතන পেපර් ස්ට්‍රිප් අරගෙන තියෙනවා. කොළයකට දාගන්න අවශ්‍ය කරන পেපර් ස්ට්‍රිප් එක අරගන්න. ඔයාට පුළුවන් ඒ විදිහට ලස්සනට අරගෙන ෂර්ට් කොළයක මහගන්න පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම තමයි මේ විදියට බටන් තෝරගනිද්දී ඔයා පිරිමි ෂර්ට් බටන් කියලා කඩෙන් ඉල්ල ගන්න. මොකද ලේඩිස් බටන් ගන්න එපා. පිරිමි අයට වෙනම බටන් එනවා. ඉතින් ඒ බටන් තෝරගන්න. ඒ වගේම තමයි ඔයා මේ විදියට කාඩ්බෝඩ් එකක් අරගන්න. මේ වගේ ප්ලැටික්මන් එකක් අරගන්න. චෝක් පෙන්සල් එකක් ගන්න. ඒ වගේම මේ ඉතිරි බඩු ටිකත් අරගන්න මේ වැඩේ කරගන්න. ඉතින් මේ විදියට මම මගේ රෙද්ද දෙකට නමාගෙන තියෙනවා. අර තියෙන පළල පැත්ත, මේ මගේ පැත්තට වෙන්න තියෙන අස්වාටිය පැත්ත. ඉතින් මේ විදියට මම රෙද්ද කණපිට පැත්තට නමා ගන්නවා. මොකද අපි ඇඳුමක රෙද්දක ලකුණු කරන්නේ කණපිට පැත්තෙන් නිසා. ඉතින් ඊට පස්සේ මේ විදිහට මගේ රෙද්ද පළල පැත්තට මම අඟල් භාගයක විතර මේ විදිහට ඉරක් ගහ ගන්න තමයි යන්නේ. මොකද රෙද්ද ඇද තිබුණොත් අපි කපා ගන්න ඇඳුමත් ඇද වෙනවා. ඒ නිසා මේ විදිහට ඉරක් ඇඳගෙන ඒ ඉර දිගේ තමයි අපි සියලු මිමි ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට අස්වාටිය පැත්තේ ඉඳන් අඟල් දෙකක් ඇතුල් පැත්තට
මේ විදිහට ලකුණු කර ගන්නවා. ඉතින් ඔයා දන්නවා ෂර්ට් එකේ ඉදිරිපස්ස විවරය තියෙනවා. ඉතින් ඒ විවරයට අවශ්‍ය කරන ප්‍රමාණය තමයි මම මේ විදිහට ලකුණු කරගන්නේ. මම වෙනම පටියක් අල්ලන්නේ නැහැ. මේ රෙද්දෙන්ම තමයි ෂර්ට් විවරය මසා ගන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ලක්ෂයට කියා කළ මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ ඔයා මේ දවස්වල COVID-19 එකත් එක්ක රෙදි කඩෙන් එළියෙන් ගෙනාවට පස්සේදී අනිවාර්යයෙන්ම සෝදලා අයින් කරලා පාවිච්චි කරන්න. ගේ ඇතුළට ගනිද්දී සෝදලා ගන්න. ඉතින් ඊට පස්සේ අපි ෂර්ට් එකේ උස ලකුණු කරගනිමු. ඉතින් උඩ මූට්ටු වෙන්න අවශ්‍ය කරන අඟල් භාගය මම මේ විදිහට ලකුණු කරනවා. ඒ වගේම යට වාටියේ මෙහෙන අඟල් 3 ගාලක් අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍ය ෂර්ට් එකක සම්මත උස අඟල් 27ක් වෙනවා. ඉතින් අර 3 ගාල සහ අඟල් භාගයත් එක්ක මම අඟල් 28ක් උඩ ඉඳන් පහළට මේ විදිහට ලකුණු කරනවා. ඉතින් අඟල් 28ක් මේ විදිහට ලකුණු කරගත්තම බොහෝ කෙනෙකුට ප්‍රමාණවත්. ඉතින් සම්මත මීමක් තමයි 27 කියන්නේ. ඉතින් ඒ විදිහට ලකුණු කරගෙන ඒ ස්ථානයේ මම මේ විදිහට ඉරක් ඇඳ ගන්නවා. අඟල් 28 ලකුණු කර තැනින් මේ විදිහට ඉරක් ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් අර වාටිය මහන්න අපි තියාගන්න අඟල් 3 කාල මේ විදිහට ස්ථාන කීපයකින් ලකුණු කරගන්න. මේ විදිහට යට වාටියේ මහන්න අපි අඟල් 3 කාලක් තියාගත්තා. ඉතින් ඒ වගේම උඩ මැහුම් මාසි සඳහා අපි තියාගත් අඟල් භාගය මේ විදියට අර රේඛාවේ ඉඳන් පහළට ලකුණු කරගන්නවා මම ස්ථාන කීපයකින්. ඔයාලට අවශ්‍ය නම් ඊට පස්සේ මේ විදියට රේඛාවක් උනත් ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි ලෑස්ති වෙන්නේ පපුව දක්වා උස ලකුණු කරගන්න. ඉතින් පපුව දක්වා උස අපි මැනලා ගන්නේ නැහැ. අපිට පුළුවන් ඒක හොයාගන්න මෙන්න මේ විදියට පපුව මටමින්ම අතරෙන් බෙදන්න. ටේප් එක හතරට නමලා බෙදා ගන්න. මගේ 32ක් තියෙනවා පපුවට මින්ම. හතරෙන් නැමුවම අඟල් 8ක් ලැබෙනවා. ඉතින් ඒක අර අපි උඩ ලකුණු කරගත්ත රේඛාවේ ඉඳන් අර මම මුලින්ම ලකුණු කරගත්ත රේඛාවේ ඉඳන් පහළට ලකුණු කරගන්න. ඉතින් ලේඩීස් ඇඳුම් වල නම් අපි පපුවට තියෙන උස නෙමේ ලකුණු කරගන්නේ. උරහිස දෙකෙන් බෙදලා අත්කට උස තමයි මේ විදිහට ලකුණු කරගන්නේ. රගල් උස. ඉතින් මේකෙදී අපි පපුව දක්වා උස මේ විදිහට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ආට පුළුවන් එක ඉරකින් මේ විදිහට යා කරගන්න. මම මෙතන පහල ඉරත් යා කරනවා. අපි අර මැහුම් මාසි තියාගත්ත ඉර. ඒ වගේම උඩ ඉරත් මම යා කරා. උඩ මැහුම් මාසි අඟල් භාගය. ඉතින් ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ උරහිස මීම මේ විදියට දෙකෙන් බෙදා ගන්න. අඟල් 15 දෙකෙන් බෙදුවම අඟල් 7 හමාරක් ලැබෙනවා. ඒකට මම මැහුම් මාසි අඟල් භාගිකුත් එකතු කරලා මෙන්න මේ විදියට උරහිස් මීම ලකුණු කරනවා. අපි අර අඟල් 2ක් අස්වාටියේ ඉඳන් ඇතුල් පැත්තට තියාගත්ත රේඛාව ඉඳන් තමයි ලකුණු කරන්නේ. ඉතින් ඊට පස්සේ මම උරහිස මේ විදියට අඟල් 1 හමාරක් පහත් කරනවා. අපි අර ඇඳගත්ත රේඛාවේ උඩම රේඛාවෙන් ඉඳන් තමයි ඒක පහත් කරගන්නේ. ඊළඟට කර වටමින්ම ලකුණු කරගමු. මේ විදියට කර වටමින්ම ආඩ පුළුවන් ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්න. බෙදාගෙන ඊට වඩා අඟල් භාගයක් අඩුවෙන් ඒන මිම්මට වඩා අඟල් භාගයක් අඩුවෙන් ආඩ පුළුවන්. අර අපි අඟල් 2 ලකුණු කරගත්තේ අස්වාටියේ ඉඳන් අන්න එතන ඉඳන් ඉදිරියට තමයි ලකුණු කරන්න ඕනේ. ඊළඟට කර ගැඹුර ලකුණු කරගනිමු. කර ගැඹුරත් ලකුණු කරන්නේ මේ විදියටම කර වටමින්ම හතරට නමලා හතරෙන් බෙදාගෙන ඒකෙන් අඟලක් අඩු කළා තමයි අපි කර ගැඹුර ලකුණු කරගන්නේ. මේ විදියට අර කෝණයේ ඉඳන් තමයි පහළට ලකුණු කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් එතන මේ විදියට රවුම් කරලා කර වටමින්ම ඇඳගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි අඟල් 1 හමාර පහත් කරගත්ත තැනට මේ විදියට අර කර ඇඳපු තැන ඉඳන් මේ විදියට උරහිස ඒකාව ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේදී මේ විදියට අපි අර පපුව උසට ඇඳගත්ත රේඛාවට ඔයාගේ උරහිස පහත් කරපු තැන ඉඳන් රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට අන්න ඒ රේඛාවේ දුර මේ විදියට මැනගෙන ඒක දෙකට නමලා මේ විදියට දෙකෙන් බෙදා ගන්න. බෙදාගත්තට පස්සේ දින තැන මේ විදියට ලකුණු කරගන්න. ඒ විදිහට රේඛාව මත ඒ ස්ථානයේ ලකුණු කරගෙන අඟල් භාගයක් ඇතුල් පැත්තට ඔයා මේ විදියට මාක් කරගන්න ඕනේ. අපි ලේඩිස් ඇඳුම් වලත් එහෙම තමයි අත්කට අඳිද්දි ඉදිරිපසත් කට ඒ විදිහට කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ විදියට ආට පුළුවන් ඒක වක්‍ර කරලා ඇඳ ගන්න. ඉතින් දැන් මන් දින්න අවශ්‍ය නැහැ. අපි පහල කොටසත් ඇඳගෙනම ඒක අඳින්න පුළුවන්.
ඉතින් ඊට පස්සේදී මම සූදානම් වෙන්නේ පපුව වටමින්ම ලකුණු කරගන්න. ඉතින් පපුව වටමින්ම ලකුණු කරද්දී අපිට පුළුවන් මෙන්න මේ රේඛාව දිගේ පපුව වටමින්ම ලකුණු කරන්න. ඉතින් පපුව වටමින්ම මනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් අත්කට ඇඳ ගන්න අපි පහලට ඇඳගත්ත රේඛාවේ සිට අඟල් දෙක හමාරක් පමණ ලකුණු කරන්න. ඉතින් ඔයාලට ගොඩක් තදට ෂර්ට් එක අවශ්‍යයි නම් අඟල් දෙකක් සහ ඒ වගේම ගොඩක් ලූස් වලට අවශ්‍යයි නම් අඟල් තුනක් විතර ලකුණු කරන්න. මීඩියම් ප්‍රමාණයට මම දෙක හමාරක් ලකුණු කරා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මුල්ලේ ඉඳන් උඩට අඟලක් ලකුණු කරලා මෙන්න මේ විදියට අත්කට ඇඳ ගන්න. මෙන්න මේ විදියට තමයි ඇඳ ගන්න ඕනේ. අර විදියට පහලට නෙමෙයි අඳින්නේ. ඔයාලට පේනවා අන්නේ විදියට අත්කට ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන දුර මැනලා ඒක මේ විදියට මැදින් ලකුණු කරගන්න. ඒ වගේම පහලිනුත් ලකුණු කරන්නේ ඒ ප්‍රමාණයම තමයි. ඉතින් හොඳට මතක තියාගන්න මෙහා කොනේ ඉඳන් නෙමෙයි ලකුණු කරන්නේ. අපි රංගල් දෙකක් අස්වාටි ඉඳන් ඇතුළට ඇඳගත්ත රේඛාවේ සිට තමයි මේ සියලු මෙමෙ ලකුණු කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ ලකුණු කරගත්ත සියලු ලක්ෂ ටික මෙන්න මේ විදියට පහලට යා කරලා අපේ ෂර්ට් එකේ සයිඩ් එක මේ විදියට ඇඳ ගන්න පුළුවන්. මේ විදියට දැන් අපිට ඉදිරිපස්ස පළු දෙක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට අඟල් දෙක හමාරක් විතර අපි අර යට රේඛාවෙන් නම් උඩට ලකුණු කරගන්න. ඒ වගේම අඟල් තුනක් තුන හමාරක් විතර මේ විදිහට මේ පැත්තටත් ලකුණු කරගෙන ෂර්ට් එකක එන අර හැඩය මේ විදියට ඇඳ ගන්න පුළුවන්. ටිකක් දුර එකේලිව ඇවිල්ලා තමයි හැඩ කරන්න පටන් ගන්න. ලේඩිස් ඇඳුම් වල වගේ එකපාර හැඩ කරන්න ගන්න. ටිකක් දුර එකේලිව ඇවිල්ලා හැඩ කරගන්න. ඉතින් එහෙම අවශ්‍ය නැත්නම් එකේලි වුණත් ඔයාට තියා ගන්න පුළුවන්. ඊට පස්සේ මම අර විදියට මැනගත්ත අත්කට ඉඳන් පහලට තියෙන දුර මැනගෙන ටේප් එක දෙකට නම්මලා දෙකෙන් බෙදාගත්තා. දෙකෙන් බෙදාගෙන ඒ ලැබෙන ස්ථානයෙන් මාක් එකක් දාගෙන ඇතුළට අඟල් භාගයක් මේ විදියට ලකුණු කරලා පොඩ්ඩක් හැඩ කරගන්න යන්නේ. ඇඟේ බොඩි ෂේප් එක ගන්න ඕන නිසා. ඉතින් එහෙම කැමති නැති කෙනෙකුට පුළුවන් මේක ලූස් වලට මේ තියාගන්නත්, තියෙන හැඩයටම තියාගන්නත් පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේදී අපි මේ විදියට අපි අර අඟල් දෙක තියාගත්ත තැන මෙන්න මේ විදියට නමලා පින් එකක් ගහගන්න ඕනේ. දැන් අපිට තියෙන ඉදිරිපස පළුව කපා ඉවත් කරගන්න. මේ විදිහට අනිවාර්යයෙන්ම අර අඟල් දෙක තියාගත්ත තැන ඇතුල් පැත්තට නවන්න. උඩ පැත්තෙන් විතරක්, කර තියෙන පැත්තෙන් විතරක් නැමුවම ප්‍රමාණවත්. පහලින් නවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේදී පුළුවන් අපිට මේ විදිහට කර හැඩය කපන්න. පහල කොටසත් කපා ගන්න. මේ විදිහට අත්කට කපා ගන්න පුළුවන්. බලන්න මම අර විදිහට නවල කපන්න කිව්වේ මේ විදිහට තියෙන්න ඕන නිසා. මේ විදිහට ඉස්සලා එකේලිව තිබුණා නම් අපිට මේ විදිහට ඇතුළට නමලා මහගන්න බැරි වෙනවා, කොටසක් මදි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම උඩින් නවලා කපා ගනිද්දි කපා ගන්න. දැන් අපි මේ පළුව ආධාර කරගෙන තමයි පිටිපස්ස පළුව කපා ගන්නේ. මේ විදිහට මැද නැම්මක් තියෙන රෙද්ද නමා ගන්න. රෙද්ද දෙකට නමා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ෂර්ට් එක මෙන්න මේ විදිහට ඉදිරිපස්ස පළුව අරගෙන මැද නැම්ම තියෙන පැත්තට අපේ ඉදිරිපස්ස කොටසේ විවරය තියාගන්න. ඒ තියාගන්නේදී තොයා තියාගන්න ඕනේ මෙන්න මේ විදියට. සාමාන්‍යයෙන් අපි අර අඟල් දෙකක් ඉදිරිපස්ස විවරයට ලකුණු කරගත්ත රේඛාව තියෙනවනේ, අන්නේ රේඛාව එළියට එන තමයි තියාගන්නේ. ඒ කියන්නේ ඒ රේඛාව ඉඳන් ඇතුල් පැත්තට අඟල් භාගයක් තවත් එළියට එන්න ඕනේ. මෙන්න මේ විදියට රේඛාවෙනු ඉඳලා තවත් ඉදිරිපස්ස පළුවේ ඇතුල් පැත්තට අඟල් භාගයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම අඟල් දෙක හමාරක් මේ විදියට එළියට තියෙන්න තමයි පිටුපස්ස පළුව කපා ගන්න, රෙද්ද මත තියාගන්නේ. මේ විදියට අඟල් භාගයක් තියෙනවා. ඉතින් ඔක්කොම අඟල් දෙක හමාරක් එළියට එන්න තියාගන්න. ඊට පස්සේදී අපිට පුළුවන් පිටුපස්ස පළුව කපා ගන්න. ඉතින් පිටුපස්ස පළුවේ යෝක් එකක් තියෙනවා. ඉතින් ඒ යෝක් එකට කොටස පස්සේ කපා ගමු. යෝක් එකට පහළ කොටස කපා ගන්න තමයි මම යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ උරහිස හැඩ වෙච්ච තැන ඉඳන් පහළට අඟල් එකයි කාලක් ලකුණු කරගන්න. ඒ විදිහට අඟල් එකයි කාලක් ලකුණු කරගෙන අපිට පුළුවන් එතනින් රේඛාවක් ඇඳ ගන්න. මොකද අපේ යෝක් එක සාමාන්‍යයෙන් ඒ හරියට තමයි යෝක් උඩ යෝක් කොටස එන්නේ. මේ කපා ගන්නේ පහළ කොටස. ඊට පස්සේ තමයි යෝක් එක කපා ගන්නේ. ඉතින් මම මේ අනුගමනය කරන පියවරවල් ඒ විදිහටම අනුගමනය කරන්න. දැන් මම මේ විදිහට අපේ උරහිස මිම්ම වෙන අඟල් 15 මේ විදිහට ටේප් එක දෙකට නමලා දෙකෙන් බෙදා ගන්නවා.
මේ විදිහට දෙකෙන් බෙදා ගන්න. ඊට පස්සේ ලැබෙනවා අඟල් 7මාරක්. ඒකට තවත් අඟල් භාගයක් එකතු කරනවා. මම මහුන් ආසි විදිහට එකතු කරලා මේ විදිහට ඒ ස්ථානය ලකුණු කර ගන්නවා. මොකද ඔයාලට මතකයි ඉදිරිපස් පළුවේ අඟල් භාගයක් ඇතුළට හාරවල තමයි අපි අත්කට කපා ගත්තේ. ඒ නිසා තමයි ඒ භාගය තමයි අපි මේ විදිහට එකතු කරේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඉදිරිපස් පළුවේ අත්කට හැඩ වෙන තැනට එනකන් ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි බලමු මේ විදිහට තියලා බලන්න අඟල් භාගයක් පිටුපස පළුවේ අපි මේ විදිහට වැඩි කරලා තියාගෙන තියෙනවා. ඒ වගේම තමයි අඟල් භාගයක් ඉදිරිපස පළුවේ අපි ඉස්සරහට කළා තමයි තියාගත්තේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් වරදිනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට වටේම කපා ගන්න. අර ප්‍රමාණයටම තමයි මේ කොටස් කපා ගන්න. ඒවා වෙනස් කරන්නේ අපි. අපි වෙනස් කරේ අත්කට තියෙන තැන සහ මේ විදිහට යෝක් එක සෙට් වෙන ස්ථානය. හරි, දැන් අපි කොටස් දෙකම කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ කොටස් දෙකම ආධාර කරගෙන යෝක් එක කපා ගන්න. හරිම ලේසි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි යෝක් එක කොහොමද කපා ගන්න කියලා. යෝක් එක කපා ගන්න ගැටලු තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් මේ විදිහට මැද කට් මාක්ස් දාගන්න. මේ විදිහට අපි රංගල් දෙක ඉදිරිපස පළුවේ ලකුණු කරගත්ත තැන්වලිනුත් කට් මාක් දාගන්න. එතකොට ඔයාලට මහද්දි හරිම පහසුයි. ඒ විදිහට අපි ස්ථාන සලකුණු කරගත්තම ඉතින් ඊට පස්සේ අපි අත කොටස කපා ගනිමු. අත කොටස කපා ගන්න මම මේ විදිහට රෙදි දෙපටක් මේ විදිහට එකට තියාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක මම නැවතත් මේ විදිහට නමා ගන්නවා. ඉතින් ඔක්කොම ෂර්ට් එක කපාගෙන ඉවර වෙලා අත කොටස කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මිමි ගණනය කිරීම වලින් තමයි මේව කරගන්නේ. මේ විදිහට හතරට නමා ගන්න අපි මේ විදිහට පුළුවන් අපේ පපුවට මිම්ම අරගෙන පපුවට මිම්ම මේ විදිහට හතරට ටේප් එක නමලා හතරෙන් බෙදා ගන්න. හතරෙන් බෙදාගෙන අන්න ඒන ප්‍රමාණය මෙතන දා මෙතන තිබ්බම් ප්‍රමාණවත් ලේඩිස් ඇඳුම් වල දිනම් අපි උරහිස මිම්ම භාවිතා කළා තමයි අත කපා ගන්නෙ. හැබැයි පිරිමි ඇඳුම් වලදී පපුව වට මිම්ම පාවිච්චි කළා තමයි අත කොටස කපා ගන්නෙ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට රෙද්ද කෙලි බව තියාගන්න. අර ෂර්ට් එක කපද්දී උඩ කොටස කපද්දී කරා වගේම නිකන් මේ විදිහට ඉරක් ඇඳ ගන්න. නැත්තම් අපේ මිමි ඇද වෙන්න පුළුවන්. ඉතින් පස්සේ මේ ඉර ආධාර කරගෙන තමයි අපි අත කොටස කපා ගන්න යන්නේ. සියලු මිමි ලකුණු කරන්නේ ඒ ඉරේ සිට. මේ පැත්තට අත් කොටසේ පළලත් අර මැද නැම්ම තියෙන පැත්තට අත කොටස දිගත් අපි අරගන්නවා. ඉතින් මම මුලින්ම අර රේඛාවේ ඉඳලා අඟල් භාගයක් මේ විදිහට ලකුණු කරලා ඉරක් ඇඳ ගන්නවා. ඒ ලකුණු කරන්නේ උඩ අපේ ෂර්ට් එකට අල්ලන මැහුම් වාසි අඟල් භාගය, අත කොටස සහ ෂර්ට් එකට අල්ලන මැහුම් වාසි. ඊට පස්සේ ඒ ඉරේ ඉඳලා තමයි අපි අතට අවශ්‍ය උස තියාගන්න ඕනේ. ඔබට කැමති උසක් අරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කොට අතක උස අඟල් 9මාරක් වගේ තමයි වෙන්නේ. මම 9මාරක් මේ විදිහට ලකුණු කරලා ඉරක් ඇඳ ගන්නවා. ඉතින් මේ 9මාර ගොඩක් අයට ප්‍රමාණවත්. ඉතින් ඊට පස්සේ අපි එතන ඉඳන් අඟල් දෙකක් මේ විදිහට පහළට ලකුණු කර ගන්න ඕනේ. පිරිමි අතක සාමාන්‍යයෙන් වාටිය ටිකක් මහතර තමයි මැහෙන්නේ. ඒ අඟල් දෙක ලකුණු කරගත්තේ වාටිය මැහෙන්න. ඉතින් ඊට පස්සේ මේ අපි ඇඳගත්ත රේඛාව ඉඳන් මෙන්න මේ අනිත් පැත්තට අඟල් හතරක් මම මේ විදිහට ලකුණු කර ගන්නවා. අත්කට අඳින්න ලේඩිස් ඇඳුම් වල නම් අපි අඟල් 3ක් විතර තමයි තියාගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට පපුව වට මිම්ම මම අඟල් 32 ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. අඟල් 8ක් මට ලැබෙනවා. අර අඟල් හතර ලකුණු කරගත්ත තැනට මේ පැත්තෙන්නම් ඒ ප්‍රමාණය ලකුණු කරගන්න. ඉතින් අපි රෙද්ද නවාගත්තේ ඒ ප්‍රමාණයට නිසා මට ඒක අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඉරක් ඇඳ ගන්න. ඉතින් දැන් අපි අතේ යට වාටියේ මිම්ම ලකුණු කරගන්න තමයි යන්නේ. මට අතේ වාටියේ මිම්ම මේ විදිහට මම අඟල් 12ක් අවශ්‍ය වෙනවා. ඒක දෙකෙන් බෙදා ගන්නවා. බෙදාගින මැහුම් වාසි අඟල් භාගයකුත් පමණ තියාගෙන සමාවෙන මැහුම් වාසි අඟල් 3 කාලක් පමණ තියාගන්න අවශ්‍ය වෙනවා. ලේඩිස් ඇඳුම් වල තමයි භාගයක් තියාගන්නේ. ඔයාලට අවශ්‍ය වට මිම්ම දෙකෙන් බෙදලා ලකුණු කරලා ඒකට තවත් මැහුම් වාසි අඟල් 3 කාලක් තියාගන්න. තියාගෙන පුළුවන් මේ විදියට ඉරක් ඇඳ ගන්න අපි අර අත්කට හැඩ කරගත්ත තැන ඉඳා. ඊට පස්සේ මේ විදියට මේ රේඛාව අර ලේඩිස් ඇඳුම් වල වගේම දෙකෙන් බෙදා ගන්න. නැවතත් ඒ ප්‍රමාණය දෙකෙන් බෙදා ගන්න. නැවතත් මේ පැත්ත ප්‍රමාණයත් දෙකෙන් බෙදා ගන්න. බෙදාගෙන අර විදියටම තමයි ඔයාලට පුළුවන් මේ විදියට අඟල් භාගයක් විතර අවශ්‍ය වෙන්නේ. අඟල් කාලක් විතර මෙන්න මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. අපි ලේඩිස් ඇඳුම් වල අඟල් භාගයක් විතර හැඩ කර ගන්නවා. මේකේ අඟල් කාලක් විතර තමයි අපි හැඩ කරලා ඇඳ ගන්නේ. ඊට පස්සේ අපි මේක කපා ගනිමු. මේ විදියට කපා ගන්න.
ඉතින් ඔයා දැක්ක අත්ත වාටියේ තියෙන තැනත් මම අර ෂර්ට් එකේ කර ළඟ වගේම ඇද කළා තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් මැදින් කට් මාක් දාගන්න. මොකද මේ විදිහට ඇද කළා කපා ගත්තේ නැත්නම් වාටිය මහද්දී ඔයාට මහ ගන්න බැරි වෙනවා. ඒ නිසා අර විදිහට වාටි කොටස ඇද කළා කපා ගන්න. ඊට පස්සේ මම මේ විදිහට ඉදිරිපස පළු දෙකේ පොඩක් ඇතුළට හාරවලා අඟල් භාගයක් විතර ඇතුළට හාරවලා මේ විදිහට කොටසක් කපලා ඉවත් කර ගන්නවා. ඉතින් දැන් අපි මේ විදිහට ඉදිරිපස පළු දෙක ආධාර කරගෙන අපිට පුළුවන් ඊළඟට යෝක් කොටස කපා ගන්න. ඉතින් ඉදිරිපස සහ පිටුපස පළු දෙකම කපාගෙන ඉවර වෙලා තමයි යෝක් එක කපන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මුලින්ම මේ විදිහට එක යෝක් කොටසක් කපා ගන්නවා. ඒක ආධාර කරගෙන පස්සේ වෙනම කොටසක් කපා ගමු. එතකොට රෙදි ඉතිරි වෙනවා. ඉතින් මේ විදිහට මම අර අපේ ෂර්ට් එකේ පිටුපස පළුවේ අඟල් භාගයක් මුලින්ම ලකුණු කර ගන්නවා. ඒ වගේම යෝක් එක සඳහා නමාගෙන තියෙන රෙදි කොටසෙත් ඔයා මේ විදිහට අඟල් භාගයක් ලකුණු කර ගන්න. මේ විදිහට රෙදි කෑල නමා ගන්නෙදී අනිවාර්යයෙන්ම අර පහල කොටසට සමාන විදිහට නමා ගන්න, නැත්තම් මදි වෙනවා. ඊට පස්සේ මේ විදිහට ඉරි දෙකක් මම ඇඳගත්තා. ඉතින් ඔයාලට මේ ක්‍රමය කොහෙදවත් හමු වෙලා නැතුව ඇති. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම යෝක් එක කපා ගන්න. මෙන්න මේ විදිහට අර මැහුම් වාසි තියාගත්ත කොටස උඩින් මේ විදිහට තියාගන්න. ඔයාලට තේරෙනවා දැන් මේ කොටස මැහිලා එකට එකතු වෙන නිසා. ඒ කොටස මේ විදිහට තියාගෙන මේ විදිහට උඩ කොටස අරගෙන ආයි නැවතත් උඩින් මේ විදිහට තියාගන්න. හැබැයි විනාශ කරන්න එපා. අතනඟල් භාගය මේ විදිහට එළියට එන්න තියාගන්න ඕනේ. ඔක්කොම අඟල් දෙකමාරයි. මේ විදිහට අඟල් භාගය එළියට එන්න තියාගන්න. ඉතින් ඊට පස්සේ මම අඟල් දෙකමාරක් අරගන්නවා. ඉතින් ලොකු කෙනෙකුගේ ෂර්ට් එකකට තමයි මේ විදිහට දෙකමාරක් උඩට උස්සලා ඇඳගන්නේ. අත්කට තියෙන තැනින් උස්සලා ඇඳගන්න. ඒ වගේම කර දින තැනිනුත් අඟල් දෙකමාරක් උඩට ඇඳගන්න. ඇඳගෙන මේ විදිහට ඉරක් ඇඳගන්න. ඉතින් බබාලගේ ෂර්ට් වලදී මේක වෙනස් වෙනවා. මම බබාට මහද්දී ඒක කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මෙතන තියෙන කරපලල මැනගන්න. ඉතින් ඔන්න ඔතන තමයි ගොඩක් අය වරද්ද ගන්නේ. මේ කරපලලම තමයි මෙතන උඩ රේඛාවෙත් ලකුණු කරන්න ඕනේ. පහළ තියෙන කරපලල මැනගන්න. කරපලල මනින්නේ අර උඩ රෙද්දේ ඉදිරිපස පළුවේ කරපලල නෙමෙයි මනින්නේ. අර අපි පිටිපස පළුවේ තියාගෙන තියෙන තැනට කරපලල තමයි මැනගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ විදිහට ඒ මැනගත්ත තැන ඉරක් ඇඳ ගන්න. ඇඳගෙන ඔයාලට පුළුවන් උරහිස්ස රේඛාව මැනගන්න. ඉතින් උරහිස්ස රේඛාව මැනගන්න පුළුවන්. ඒක එතනින් ලකුණු කරගන්න කලින් මම මේ විදිහට පිටිපස කර ගැඹුරු අඟලක් විතර පහත් කළ ඇඳ ගන්නවා. අඟලක් පහත් කරන්න හේතුව තමයි ඔයා දන්නවා පිරිමි ෂර්ට් එකක ඉදිරියට පිටිපස යෝක් කොටස ඉදිරියට එනවා. ඉතින් ඒ ඉදිරියට එන්නේ සාමාන්‍යයෙන් අඟලක විතර ප්‍රමාණයක්. ඊට පස්සේ මම මේ විදිහට උරහිස මැනගන්නවා. ඉදිරිපස උරහිස මැනගෙන ඒ ප්‍රමාණයම අර කර පටන් ගන්න තැන ඉඳන් යෝක් කොටසේ ලකුණු කරගෙන මෙන්න මේ විදියට ඇඳ ගන්නවා. අර පිටිපස පළුවේ අත්කට තියෙන ප්‍රමාණයට තමයි එතකොට ලැබෙන්නේ. ඉදිරිපස පළුවේ අත්කට තියෙන ප්‍රමාණයට ඇඳගත්තොත් මේක වැරදි වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට කර කපා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ යෝක් කොටස ආධාර කරගෙන තව එකක් කපා ගන්න. මේ බලන්න මේ විදියට ඉදිරිපස්සට නැම්මුවම කර සහ අත්කට කියන තැන් හරියටම එකම ප්‍රමාණයට තියෙන්න ඕනේ. ඔයා හරියට කරගත්තනම් ඊට පස්සේ නැවතත් මේ විදිහට රෙද්දක් දෙකට නමාගෙන ඒ කොටසම තියලා තවත් යෝක් කොටසක් කපා ගන්න. එකවර නවල කපන්න. රෙදි එකයි කාලක් යහිට බලනින් එකයි කාලක් ගත්තම මදි වෙනවා. හරිම ගානට තමයි එකයි කාලක් ගත්තට පස්සේදී ඇති වෙන්නේ මම මේ ගන්න මිමි ප්‍රමාණයන් එක්ක. ඊට පස්සේ මැදින් මේ විදියට කට් මාක් එකක් දාගන්න මහද්දි පහසු වෙන්න. මේ තියෙන්නේ අපේ යෝක් කොටස් දෙක. ඉතින් දැන් මම යන්නේ කොළ කොටස කපා ගන්න. ඉතින් ලේඩිස් ඇඳුම් වල නම් සාමාන්‍යයෙන් අපි හැට්ට කොටස කපලා හැට්ට කොටසේ කර උරහිස් මූට්ටු කරලා කර මහලා කරවට මිම්ම මැනලා තමයි කොළයක කපා ගන්න. හැබැයි එහෙම බෑ. පිරිමි ඇඳුම් වල ස්ටෑන්ඩර්ඩ් සයිස් තියෙනවා. 15 15 හමාර 16 ඒ විදියට කොළ සයිස් එකෙන් තමයි උරහිස් සයිස් එකෙන් තමයි අපි ෂර්ට් එකක් මිලදී ගන්න. ඉතින් එතකොට උරහිස් මිම්ම අඟල් 15යි නම් අපි කොළයක කපා ගන්නත් ඕනේ අඟල් 15ට. ඉතින් ඒ විදිහට කපා ගන්න නිසා අපිට පුළුවන් කොළයක මුලින්ම කපා ගන්න. ඉතින් අපි දැන් කොළයක කපා ගන්න විදිය බලමු. මම මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය ඔබට සම්මත මිමි පිරිමි ඇඳුම් පිළිබඳ සම්මත මිමි පිළිබඳව තියෙන පාඩමේදී කියලා දෙන්නම්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් කපා ගන්න. ඔයා දන්නවා උරහිස සහ කරවට දෙකම එක ප්‍රමාණයක් තමයි පිරිමි ඇඳුම් වල තියෙන්නේ, පිරිමි අයගේ තියෙන්නේ. ඉතින් අඟල් 15ක් කරවට සහ උරහිස දෙකම තියෙනවා. ඉතින් අඟල් 15ක් කොළයක කපා ගන්න ඕනාට
කොළයේ යට කොටස අඟල් 16කට කපා ගන්න ඕනේ. මොකද ඔයා දන්නවා අඟල් භාගයේ ඉදිරිපස විවරය එක පිට එක යනවා. අන්න ඒ කොටස පහළ කොටස අපි අඟල් 16ට කපා ගන්නවා. උඩ කොටස තමයි අඟල් 15ට කපා ගන්න. ඒක ඔයාට කපද්දි තේරෙවි. ඉතින් අඟල් 16 කොටස මෙන්න මේ විදියට මම දෙකට නමා ගන්නවා. නමා ගත්තට පස්සේදී අඟල් 8ක් ලැබෙනවා. ඉතින් කොළයේ පහළ කොටස තමයි ඔයා මෙන්න මේ විදියට ස්ටෙප් එක දෙකට නමා ගන්න ඕනේ. නැත්තම් ස්ටෙප් එක මදි වෙනවා. කොළයේ පහළ කොටසේ ප්‍රමාණයට මේ විදියට නමා ගන්න. ඉතින් මේ විදියට කොටසක් මම ස්ට්‍රිප් එකේ පොඩියට කපා ගත්තා. මොකද ලොකු ස්ට්‍රිප් එකේ යන්නේ දිවට තේරෙන්නේ නැති නිසා. ඊට පස්සේ මේ විදියට පින් වලින් මේක රඳව ගන්නවා. අනිවාර්යෙන් මේ විදියට කටු ගහ ගන්න. ස්ට්‍රිප් එක හැම වෙලේම අනේක වළක්වා ගන්න ඕන නිසා. ඊට පස්සේ අපි මැද නැම්මේ ඉඳන් මේ පැත්තට තමයි මිමි ලකුණු කරන්නේ. ඉතින් මම මේ විදියට පහලින් මුලින්ම ඉරක් කැඳ ගන්නවා. ඉතින් ඒ ඉර ආධාර කරගෙන අපිට පුළුවන් සියලු මිමි ලකුණු කරන්න. ටිකක් පහල ඉඩ තියෙන්න ඇඳ ගන්න. පහලින් මඳින්න එපා. ඊට පස්සේ මේ විදියට අර මම කියපු අඟල් 16 මේ විදියට දෙකට බෙදා ගන්නවා. අඟල් 8ක් ලැබෙනවා. ඒකට කිසිම මැහුම් වාසියක් එකතු කරන්නේ නැහැ අපි. මේ විදියට ලකුණු කර ගන්නවා. ඉතින් රෙද්ද කපා ගන්න කලින් ස්ටිප් කොටස තමයි අපි කපා ගන්නේ. ඒ නිසා මැහුම් වාසිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අඟල් 8 විදිහට ලකුණු කරගත් ස්ථානයේ මේ විදිහට මම ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් කොළයේ දිග ප්‍රමාණය ලකුණු කරගන්න. ඊට ඔයා දන්නවා අඟල් 16ක් තියෙනවා. ඒ 16ක් තියෙන කොළයකක සාමාන්‍යයෙන් අඟල් 5ක් තිබ්බම හරි 16ට වඩා වැඩි නම් 6ක් 7ක් විදියට වැඩි කරගන්න. අඟල් 16 කොළයකක් නිසා මැද නැම්මේ ඉඳන් අඟල් 5ක් මම මේ විදියට තියාගන්නවා. 16ට අඩුයි නම් 5ට වඩා අඩුවෙන් තියාගන්න, 16ට වැඩි නම් වැඩියෙන් තියාගන්න. ඒ විදිහට ලකුණු කරගත්ත තැන ඉඳන් පහළට මම අඟල් කාලක් මේ විදිහට ලකුණු කරනවා. මේ විදියට අඟල් 5ක් ලකුණු කරගත්තා. ඊට පස්සේ එතනින් පහළට අඟල් කාලක් ලකුණු කරගත්තා. ඊට පස්සේ මේ විදියට ඔයාලට මේ වගේ රූලර් එකක් තියෙනවා නම් එහෙම ඇඳ ගන්න. එහෙම නැත්නම් අතින් උනත් අර විදිහට යා කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳන් උඩට මේක අපි මාක් කර ගන්න ඕනේ. මෙන්න මේ විදියට ඒ රූලර් එකම පාවිච්චි කරලා අර මුල්ලට ඔයාලට පේනවා අර මුල්ලට මේ විදියට අපිට පුළුවන් ඇඳ ගන්න. ඊට පස්සේ මම මේ විදියට අඟල් 1ක් සාමාන්‍යයෙන් අඟලක් තමයි පහළ කොටසේ කොළයේ පහළ කොටස නැෂනල් කොළයක වගේ කොටස තියාගන්නේ. අඟලක් තියාගත්තම ප්‍රමාණවත් ඕනම කෙනෙකුට. ඉතින් අඟලක් උඩට ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලකුණු කරගත්ත කොටස මේ පැත්තට සම්බන්ධ කරගන්න. ඉතින් එහෙම සම්බන්ධ කරගන්න නම් අපි මෙහා පැත්තෙත් යම්කිසි මිනුමක් ලකුණු කරගන්න ඕන වෙනවා. ඒ පැත්තේ අඟලෙන් අඟල් කාලක් අඩු කළා. අඟල් 3 කාලක් තමයි මේ පැත්තේ මම ලකුණු කරගත්තේ. අනිවාර්යෙන් මේ පැත්තේ අඩු වෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන. ඊට පස්සේ මේ විදියට ඒ ලකුණු කරගත් ස්ථානයට අතින් හැඩ කරලා ඇඳ ගන්න. මෙන්න මෙතන මුල චුට්ටක් රවුම් කරන්න. ගොඩාක් රවුම් කරන්න එපා. ලේඩිස් ඇඳුම් වල තමයි මේ විදියට රවුම් කරන්නේ. පුංචිම ප්‍රමාණයක් තමයි හැඩ කරගන්නේ. ඊට පස්සේ වාට පුළුවන් මේ විදියට මැනලා බලන්න. අඟල් 8 තියෙනවා. මේ විදියට අඟල් 8යි 8යි දෙපැත්තේ අඟල් 16ක් තමයි හරියටම තියෙන්නේ. ඊට පස්සේදී අපිට පුළුවන් අපේ කොළයේ උඩ කොටසත් මේ ගමම්ම ඇඳ ගන්න. ඉතින් ඔයාලට මතකයි මම අඟල් 15ට තමයි උඩ කොටස ඇඳ ගන්න. ෂර්ට් අපේ උඩ හිස් අඟල් 15 නම් උඩ කොටසත් 15යි. කරවට 15 නම් උඩ කොටසත් 15යි. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් අඟල් භාගයක් මම ඉහළට ලකුණු කර ගන්නවා. පහළ කොළයේ ඇඳපු තැන ඉඳන් අඟල් භාගයක් උඩට ලකුණු කර ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කොළයේ උස ප්‍රමාණය ලකුණු කර ගන්න. ඉතින් ඒ කොළයකේ උස ප්‍රමාණය අඟල් 1 හමාරක් එකයි කාලක් ඔයා කැමති ප්‍රමාණයකට තියාගන්න. අඟල් 1 හමාරක් විතර තියාගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ලකුණු කරගෙන මෙන්න මේ විදියට වක්‍ර කරලා ඇඳ ගන්න තමයි තියෙන්නේ. ඔයාට දැන් තේරෙනවා ඒ කියන්නේ අඟල් භාගයක හැඩවීමක් තමයි තියෙන්නේ. මේ විදියට ටිකක් දුර චුට්ටක් එකේලිවට ඇවිල්ලා හැඩ කරගන්න. මේ තියෙන්නේ ඒ කොළයකේ යට පැත්ත. ඊට පස්සේ අපිට තියෙන්නේ උඩ පැත්ත ඇඳ ගන්න. ඔයාලට දැන් තේරෙනවා මේක. ඊට පස්සේ දැන් අතන අපි අඟල් 1 හමාරක් තියාගත්තා. ඊට පස්සේ මම ඒ 1 හමාර තියාගත්ත තැන රේඛාව මේ විදියට එකේලි වැඳ ගන්නවා. එතකොට අපිට පහසුයි මේක ඇඳ ගන්න. ඊට පස්සේදී අපි බලමු ඊළඟට අපි අපේ කොළයේ මෙතන ගත්ත ප්‍රමාණය අඟල් 1 හමාරයි
ඊට පස්සේ මම අඟල් එකයි කාලක් ලකුණු කරගත්තා. ඒ කියන්නේ ආට පැහැදිලි ඇති උඩින් උඩ අපි අඳගත්ත රේඛාවේ ඉඳන් අඟල් කාලක් පහලට ලකුණු කරගෙන ඉරක් ඇඳ ගන්න. මේ එතකොට මේ රේඛා දෙක අතර දුර තියෙන්නේ අඟල් කාලයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳන් උඩට ඒ ප්‍රමාණයම පහල තියෙන ප්‍රමාණයම අඟල් 7 හමාර ලකුණු කරගන්න. 15 දෙකෙන් බෙදුවම ආපු අඟල් 7 හමාර තමයි ලකුණු කරගත්තේ. ඊට පස්සේ ඒ ලකුණු කරගත්ත ස්ථානයේ ඉඳන් අඟල් භාගයක් කරපැත්තට අනිත් පැත්තට ලකුණු කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඇංගල් කරලා ඇඳගන්න. දැන් ඔයාලට පේනවා කොළයේ shape එක ඇවිත් තියෙනවා. ඉතින් ඊට පස්සේ උඩින් අපි අර අඟල් කාල රේඛා දෙක අතරින් මෙන්න මේ විදිහට හැඩ කරලා උඩ රේඛාවට සම්බන්ධ කරගන්න. මැද හරියේ ඉඳන් තමයි අඳින්න පටන් ගන්න ඕනේ. මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මම ඔයාලට වෙන කලර් එකකින් මේ විදිහට ඇඳලා පෙන්වන්නම්. highlight කරගන්න පුළුවන්. තොරාට පැහැදිලි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් කොටස් දෙකම කපා ගන්න. ඉතින් කපා ගන්න කලින් අනිවාර්යයෙන් මේ විදිහට කටු ගහ ගන්න. එහෙම නැත්නම් අපි දැන් දෙකට නමාගෙන තියෙන නිසා කොටස් දෙක හැඩ දෙකක් බවට පත් වෙනවා. ඒ නිසා පින් වලින් රඳවගෙන මේ විදිහට කොටසක් කපාගෙන පින් එකක් ගහ ගන්න. මේ විදිහට හරියටම දෙපැත්තම එක සමානව තියෙන කපා ගන්න. මෙතන චුට්ටම චුට්ටයි හැඩ කරන්නේ. ඊට පස්සේ මේ විදිහට මම නැවතත් පින් එකක් ගහගෙන කොළයේ උඩ කොටස කපා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම පිරිමි ෂර්ට් එකක කොළයක කපා ගන්නෙ. ඊට පස්සේ අපිට පුළුවන් අපි ගහගත්ත පින් ටික ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට පින් ටික ඉවත් කරගත්තම මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. බලන්න හරියටම තියෙනවා. ඉතින් ලේඩිස් ඇඳුම් වලදී කොළයක කපන්නේ මේ විදිහට නෙමෙයි. මීට හාත්පසින්ම වෙනස් ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ ස්ට්‍රිප් එක පැත්තකින් තියලා ෂර්ට් එකේ ඉස්සරහ තියෙන පොකට් එක හදාගන්න. ඉතින් පොකට් එක හදාගන්න අපි පොකට් එකටත් ඉස්සෙල්ලම රෙද්ද කපන්නේ නැහැ. මේ විදිහට ඉරක් ඇඳගෙන අඟල් 4 හමාරක් උඩට ලකුණු කරලා මම තවත් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේදී අඟල් 4ක් මේ විදිහට රේඛා දෙකේම ලකුණු කරගන්නවා. අඟල් 4 හමාරක් උස සහ අඟල් 4ක් පළල පොකට් එකක් දාගන්න යන්නේ. ඊට පස්සේ මේ විදිහේ ලකුණු කරගත්ත ලක්ෂ 2 දෙපැත්තෙම අඟල අඟල ලකුණු කරගන්නවා. මම මේ විදිහට අරක යා කරගත්තා. ඊට පස්සේදී අපිට පොඩි හැඩයක් දාගන්න තමයි තියෙන්නේ. මේ දෙපැත්තෙනුත් අඟල් භාගෙ භාගෙ ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇද ඉරකින් ලස්සනට හැඩ කරගන්න. දැන් පුළුවන් අපිට කාඩ්බෝඩ් එක කපා ගන්න. ඉතින් මේ කාඩ්බෝඩ් කොළයක අනිවාර්යෙන් මේ විදිහට කපාගෙන තමයි රෙද්ද කපි මේක හදාගන්නේ. මේ විදිහට දෙපැත්තත් ලස්සනට හැඩ කරගන්න. ඊට පස්සේ මේක රෙද්ද මත තියලා මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ විදිහට ඒකට සමාන හැම පැත්තෙම අඟල් භාගෙ භාගෙ වාසිය තියෙන අරගන්න රෙදි කොටස. හැබැයි උඩින් ඔයාලට ඊට වඩා අඟල් දෙකක් විතර තියෙන්න ඕනේ. මේ විදිහට තුන් පැත්තෙම යටින් සහ පැති දෙකෙන් අඟල් භාගයක් තිබ්බම් ප්‍රමාණවත් උඩ පැත්තෙන් අඟල් දෙකක් විතර තියාගන්න. ඉතින් මේ විදිහට සියලු කොටස් කපා ගත්තා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේවා කොළයක කොළ ස්ට්‍රිප් එක රෙද්දට තියලා අයන් කරගෙන ෂර්ට් එක ඔක්කොම ලස්සනට පිළිවෙලට මහගන්නේ කොහොමද කියලා. ඉතින් කපා ගනිද්දි වගේම ෂර්ට් එකක් මහගනිද්දිත් වෙනස්ම ක්‍රම තමයි තියෙන්නේ. ලේඩිස් ඇඳුම් වගේ නෙමෙයි. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. මේ විදිහට ලස්සනට හොඳ නිමාවකින් යුතුව පිරිමි ඇඳුම් අහන්න මම පිළිවෙලටම කියලා දෙනවා. ඉතින් ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්න මං ඉෂෝ.